Honorable Shanta Bandara, present your intervention. Make it brief, please. Bhavisuti Karu Sabhapatumani. Sabhapatumani, which is him, pay Karurajamatitumat, Itama Manavin, Pahadilikara, may Wanali Prasne Sambanda, Sahai Karna, Russia. අපි විශේෂයෙන්ම මම නියෝජනය කරන කුරුණෑ දිස්ත්‍රික්කයේ අපි එක පැත්තකින් ස්තුතිවන්ත වෙනවා මේ වෙනකොට වනාලිංගයේ තර්ජනයට ලක් වෙලා තියෙන ප්‍රදේශ විශේෂයෙන්ම නිකවැරටිය ඒ වගේම යාපහුව ගල්ගමුව ඒ මැතිවන කොට්ටාසොල ප්‍රදේශ ගණනාවක් විශාල වශයෙන් වනාලි තර්ජනයට ලක් වෙනවා ඒ වෙනුවෙන් අපේ ගරු ජොන්සන් ප්‍රනාන්දු ඇමතුමත් මැදිහත් වෙලා ගරු අගමැතිතුමාගේ ශක්තියත් එක්ක ඔබතුමාලගේ අමාත්‍යාංශය හරහා විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කළා දැන් ඒ ඉදිකිරීම කරගෙන යනවා මේ වෙලාවේදී මම කාරණයක් මතු කරන්න කැමතියි ඒ ඉදිකිරීම කරන එකේ ගුණාත්මක භාවය පිළිබඳව ඒ ප්‍රදේශවල ජනතාව අපිට ප්‍රශ්න කරනවා ගරු අමාත්‍යතුමනි ඒ ශක්තිමත් භාවය මදි කියලා තාක්ෂණයේ පැත්තෙනුත් ඊට වඩා ශක්තිමත් වෙන්න ඕනේ කියන කාරණේ විශේෂයෙන්ම මේ ප්‍රදේශවල වනාලි තර්ජනයට මුහුණ පාන ගම් වල ජනතාව අපිත් එක්ක නිතරම පවසනවා. ඉතින් ඔබතුමාලා ඉතාම සද්භාවයෙන් අපි රජයක් හැටියට අතිගරු ජනාධිපතිතුමා මේ කොවිඩ් වසංගතයේ වෙලාවේ ඉතා අමාරුවෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කරලා දීලා තියෙන්නේ. ඔබතුමාලත් ඉතාම සද්භාවයෙන් මේ වැඩේට නායකත්වය දීලා තියෙනවා. නමුත් ඒ ඉදිකිරීම කටයුතු පිළිබඳව විශේෂයෙන්ම අමාත්‍යාංශයට මේ විෂයපතේට අදාළ නිලධාරීන් යොදවලා කොළඹින් හරි ගිහිල්ලා පරීක්ෂා කරලා බලලා ඒක නියමාකාර වෙනවද කියන කාරණේ සොයලා බලන්න කියන ගෞරවණීය ඉල්ලීම මේ වෙලාවේදී කරන්න අවශ්‍යයි. ඒ වගේම තමයි තව විශාල ප්‍රදේශයක් ආවරණය කරන්න තිබෙනවා. අපි දන්නවා මේ වනාලි ප්‍රශ්නේ ගත්තාම ඇත්තටම වනජීවි දෙපාර්තමේන්තුවට විතරක් ගරු අමාත්‍යතුමාගේ අමාත්‍යංශයට විතරක් මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න බෑ කියලා මගේ නම් පෞද්ගලික හැඟීම. ඒ නිසා මොකද මේ තිරසාර විසඳුමකට යන්න අවශ්‍යයි. වනාලිංගයේ ප්‍රධානම අවශ්‍යතාවයන් තමයි එකක් ආහාර අනික ජලය. තව ලිංගික කටයුතු ඇතුළු තව අවශ්‍යතා තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන්ම ආහාර සපයා ගැනීමත් ඒ වගේම ජලය සපයා ගැනීම උන්ට අවශ්‍යතාවය පිරිමහා ගන්නත් තමයි ගම් ඇතුළට එන්නේ. නැත්තම් කවදාවත් වනාලින්ට අවශ්‍යතාවයක් නැහැ මිනිස්සු මරන්න. දේපොළ වලට හානි කරන්න, ගෙවල් කුඩු කරන්න. නමුත් ඔවුන්ගේ අවශ්‍ය මූලික අවශ්‍යතාවයන් ඉටු කරගන්න කැලේ වනය තුළ නැති නිසා ඔවුන්ට සිද්ධ වෙලා තියෙනවා ගම් අදින්න. ඉතින් ඒ නිසා අපි එක පැත්තකින් මේ වැට ගහලා අපිට යම් ප්‍රමාණයකට ඒක පාලනය කරන්න පුළුවන් වෙයි. හැබැයි මේකත් තිරසාර විසඳුමක් නෙමෙයි කියන එක අපි දන්නවා. එහෙනම් මේ 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 විෂයට මට ඉස්සෙල්ලා කතා කරපු අනුරාධපුරේ මන්ත්‍රීතුමාත් කිව්වා වගේ අපි මේ සම්බන්ධව 7 වෙනි පාර්ලිමේන්තුවෙත් මම කතා කරලා තියෙනවා, 8 වෙනි පාර්ලිමේන්තුවෙත් කතා කරලා තියෙනවා, මේ 9 වෙනි පාර්ලිමේන්තුවෙත් කතා කරනවා. ඒත් ඉස්සෙල්ලා පළාත් සභාවේ ඉන්න කාලෙත් අපි කතා කරා. ඉතින් ඇත්තට මේවට විසඳුම් තියෙනවා. ඒ විසඳුම් ලබා ගැනීම සඳහා එක ආයතනයකට දෙකකට කරන්න බෑ. ඒ නිසායි මම මීට කලිනුත් මේ සභාවේදී යෝජනා කරේ අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ජනාධිපති කාර්යසාධක බලකායක් ඇති කරලා වනජීවි අමාත්‍යාංශයක මූලික අමාත්‍යාංශය බවට පත් කරලා අමාත්‍යාංශ ගණනාවක සහයෝගය ගන්න අවශ්‍ය වෙනවා. එහෙම වුණොත් තමයි මේට තිරසාර විසඳුමක්. දැන් සමහර ප්‍රදේශවල අපේ කුරුණෑ දිස්ත්‍රික්කයේ තියෙන සභාපතිතුමනි රේල් පාර හරහා අලිමංකඩ වැරිලා තියෙනවා. ඉතින් ඒ නිසා සමහර අවස්ථාවල වනාලි අපි දැක්කා මාධ්‍ය තුලනුත් විශාල වශයෙන් වනාලි කෝච්චිවල වැදිලා දුම්රිය වැදිලා ජීවිතක්ෂයට පත් වුණා. ඉතින් ඒ වනාලි කියන්නේ අපේ විශාල සම්පතක්. ගරු ඇමතිතුමා කියපු විදිහටම අපි අද සල්ලි හොයනවා. දේශීය සහ විදේශිකයන්ගෙන් විශාල අපිට මුදල් ප්‍රමාණයක් හොයාගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා මේ අලි ටික පෙන්නලා, අපේ සත්තු ටික පෙන්නලා. හැබැයි අපි මේ සත්තුන් ආරක්ෂා කරනවා වගේම මේ ජන ජීවිතය යථාවත්ව පවත්වාගෙන යාම සඳහා මේ ජනතාවගේ බිය තුරන් කරන එක විශාල බියකින් ඉන්නේ. ඉස්සර වනාලියාවේ කැලෑරොදෙන් ඊළඟට ඊට පස්සේ තාර පාරේ ආවා. දැන් කාපට් පාරේ ඇවිල්ලා ගෙවල් වලට ගහලා ජනතාව විනාශ කරලා යනවා. ඉතින් ඒ නිසා මේකට තිරසාර විසඳුමක් හදන්න මම යෝජනා කරනවා. මං ඉල්ලා සිටිනවා ජනාධිපති කාර්යසාධක බලකායක් ඇති කරලා මේ සියලු ආයතනවල ඒකාබද්ධ මෙහෙයුමක් තුළින් අපි දීර්ඝකාලීන සැලසුමක් ඔස්සේ ගිහිල්ලා මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න කියන කාරණේ ගෞරවයෙන් ඉල්ලනවා. අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි මේකේ ආයේ කතා කරන්න බැරි නිසා මම අවසන් කරනවා. ඊළඟට මේ වන සතුන්ගෙන් ගොවිතැන් බත් වලට හිමි වෙන අනිත් හානි වනාලි එක පැත්තකින් අපේ අනිකුත් ගම් ප්‍රදේශ ගත්තාම අද හැම ගමකම
ගොවීන්ට තියෙන විශාල ප්‍රශ්නයක් තමයි වෙනත් වන සතුන්ගෙන් වෙන හානිය. ඉතින් ඒ සම්බන්ධවත් ඇත්තටම අපි කතා කරාට ඇමතුමාට උනත් මේකට කෙලින්ම උත්තරයක් දෙන්න බෑ කියන එක අපි දන්නවා. මේක හරි අපහසු තත්ත්වයක්. ඉතින් ඒ නිසා මේ වගේ කාරණා වලට අපි පාර්ලිමේන්තු කාර්ය සභාවක් නැති කරමු. අපි මේ පාර්ලිමේන්තුවට ආවේ මේ ප්‍රශ්න වෙනුවෙන් මේ ජනතාවට දැනෙන ප්‍රශ්න වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙලක් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න. ඒක අපේ වගකීම. ඒ අපි සියලු දෙනාගේ වගකීම මේ 225 දෙනාගේ. ඒ නිසා ප්‍රතිපත්ති හදන තැන, නීති හදන තැන, අලුත් වැඩපිළිවෙලක් හදන තැනදී අපට පුළුවන් වෙනවා. ඒ නිසා ඒකට කරුණා කරලා විශේෂ කාර්ක සභාවක් ඇති කරලා මේ පිළිබඳව දැනුම තියෙන අය, තාක්ෂණයේ පැත්තේ අය, විදේශ රටවල් මේ වගේ තත්ත්වයන් කොහොමද මර්ධනය කරලා තියෙන්නේ, කොහොමද පාලනය කරගන්නලා තියෙන්නේ කියන එක ඒ වගේ විශේෂ කාර්ක සභාවකට අපිට ගෙන්නලා කතා කරලා යම් සැලසුමක් හදන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මම ඉතාම ගෞරවයෙන් අපේ සීවි රත්නායක ඇමතුමා ජේෂ්ඨ අමාත්‍යවරේ, දක්ෂ ඇමතිවරේ, හොඳට බිම තේරන කෙනෙක්, ඒ වගේම රාජ්‍ය ඇමතුමත් එහෙමයි, එතුමා වනාලි තර්ජනයෙන් ඔස්සේ පාර්ලිමේන්තුවට ආපු නායකයෙක්. ඒ නිසා මේවා අපි අලුතෙන් කියලා දෙන්න අවශ්‍ය නැහැ. හැබැයි මේවට වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ නිසා කරුණාකරලා මේ යෝජනා දෙක කෙරෙහි අවධානය යොමු කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලනවා. Thank you.